තැපැල් ඡන්දය යම්කිසි ප්‍රමාදයක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ කුමන්ත්‍රණය කැබිනට් මණ්ඩලයත් මේ රාජ්‍ය නිලධාරීන් කීප දෙනාත් එකතු වෙලා ගත්ත තීරණයක් බව වංක සහයෝගයේ ක්‍රියාවක් බව අපිට හොඳටම පේනවා. ඡන්දය පාවිච්චිකාන්තේ නයිතිය. මේවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ඉතාම ප්‍රධාන දේවල්. අන්න ඒ මූලික අයිතිවාසිකම් පැහැදිලි කඩකිරීමක් කුමන්ත්‍රණකාරී ලෙස රට ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයත් මැදිහත් වෙලා මේ නිලධාරීන්ට හවුල් කරගෙන සිදු කරනවා. නැලිපන් ගෝල්ඩ් මාරේ නිදහසේ රන්දරෝ මෙවර අනුරාධපුරයේදී ජාතික ජනබල වේගයේ අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් බාර දෙමින් කියා සිටී රාජ්‍ය නිලධාරීන් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා කරමින් සිටින බවයි. ආණ්ඩුවත් ඒ වගේම රජයේ නිලධාරීන් කීප දෙනෙකුත් මුද්‍රණාධිපතිනිය ඒ වගේම බණ්ඩාකර ලේකම්වරයා නීතිපතිවරයා පොලිස්පතිවරයා වගේ නිලධාරීන් ඍජුව සම්බන්ධ වෙලා මේ රටේ මූලික මානව අයිතිවාසිකමක් මූලික අයිතිවාසිකමක් වන ජනතාවට අදහස් ප්‍රකාශ කිරීම තිබෙන අයිතිය. ඡන්දය පාවිච්චිකාන්තේ නයිතිය. මේවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ඉතාම ප්‍රධාන දේවල්. අන්න ඒ මූලික අයිතිවාසිකම් පැහැදිලි කඩකිරීමක් කුමන්ත්‍රණකාරී ලෙස රට ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයත් මැදිහත් වෙලා මේ නිලධාරීන්ට හවුල් කරගෙන සිදු කරනවා. ඒට ඒ සම්බන්ධව අපි අද දිනේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් යොමු කළා. අපි බලාපොරොත්තු වෙනවා මානව හිමිකම් කොමිසමෙන් ඊට අදාළ කරන සාධාරණ තීන්දු ලැබේ කියලා. දැනට ප්‍රකාශයට පත් කරපු පළාත් පාලන මැතිවරණයක් තිබෙනවා. එම පළාත් පාලන මැතිවරණය නවත් තන්න කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් කරන් තිනෝ. ඒ තීරණය මත පදනම්ව රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙකු කටයුතු කරමින් සිටිනවා. ඒ ක්‍රියාව හේතුවෙන් අද තැපැල් ඡන්දය යම්කිසි ප්‍රමාදයක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ කුමන්ත්‍රණය කැබිනට් මණ්ඩලයත් මේ රාජ්‍ය නිලධාරීන් කීප දෙනාත් එකතු වෙලා ගත්ත තීරණයක් බව වංක සහයෝගයේ ක්‍රියාවක් බව අපිට හොඳටම පේනවා. ඡන්දය කියන්නේ මිනිහෙක්ගේ මූලික අයිතිවාසිකමක්. එයට ප්‍රමුඛතාවය දී යුතුයි. එතකොට ප්‍රමුඛතාවය දිය යුතු කාරණයක් පස්සට දාලා වෙනත් කටයුතු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගන්නවා නම් ඒක අතිශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී. ඇත්ත කෙටියේ දස්ස වැඩියේ සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ